Come on. ඉතාමත් වටිනා වැඩසටහනක් මේ රජය මගින් ක්‍රියාත්මක කරන මොකද ලංකාවේ කොවිඩ් වසංගතය නිසාවෙන් බොහෝ දෙනෙක් පීඩාවට පත් වෙනවා. ඒ නිසා අද දවසේ මේ දෙවෙනි එන්නත තමයි අපි ලබා ගත්තේ ස්පුට්නික් V දෙවෙනි එන්නත ඉතාම සාර්ථකව සිද්ධ කරන විශේෂයෙන් කියනවනේ මේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය මේ වැසි නොතක ඉතාමත්ම විහුසුලුව තමන්ගේ ප්‍රදේශයේ මේ ගොතුඩුව ප්‍රදේශයේ ජනතාවට මේන්නත ලබා දෙන්නට කටයුතු සිදු කරන ගැන අපි අගය කරන ඇතම මහා සංඝරත්නය වශයෙන් ආශිර්වාද කරනවා මේ සියලු දෙනාටම. ඇත්තටම මේ එන්නත පිළිබඳව කියනවා නම් මේක මම හිතන්නේ සාර්ථකම එන්නත දැනට පවතින. ඒ වගේම අපි ස්තුතිවන්ත වෙනවා සෞඛ්‍යංශ වලට මේ රටේ වෙලා තියෙන මේ විෂණකාරී තත්ත්වය උඩ අද දවසේදීත් ඇවිල්ලා අපිට දෙවැනි මාත්‍රාව ලබා දීම සම්බන්ධව අපි ස්තුතිවන්ත වෙනවා සියලු දෙනාට. ලොකු දෙයක් මේක රජයටත් සෞඛ්‍ය මේවකටත් බොහොම ස්තුතියි මේ වගේ දෙයක් කරාට බොහොම හොඳයි මට පෞද්ගලිකව ආරක්ෂිත හැඟීමක් දැනෙනවා ඒ වගේම මේක රට පුරා ව්‍යාප්ත කරලා රටටම මේ ආරක්ෂාව ලබා දෙන්න පුළුවන් නම් ඉතාම හොඳයි එනත් කරන වැඩසටහන පිළිවෙලට යනවා පේනවා අපිට හොඳ වෙනවා වැඩි එනත් කරන වැඩසටහන හොඳයි ඉතින් මේ මීට වැඩි ක්‍රමවේදයක් තියෙනවා නම් තවත් හොඳයි මොකක් හරි පයිමන්ටයක් දීලා කරනවා නම් මොකද මේ සෙනග ව්‍යවසනා වැඩි මේ වගේ තැන්වල ඒක තමයි කියන්නේ ඇත්තටම සෞඛ්‍ය අමාත්‍යාංශ වලටත් රජයටත් අපි ස්තුතිවන්තත් සෙකන්ඩ් මාත්‍රාව අපිට දීපු ගැක ගැන ඔව් අපි ස්පුට්නික් එන්නතේ පළමුණු මාත්‍රාව ශ්‍රී ලංකාවේ පළමුවෙන්ම ආරම්භ කරේ ගොතුඩු සෞඛ්‍ය දිනදාරි කාර්යාලයේ බල ප්‍රදේශයෙන් එන්නත් මාත්‍රා 14367ක් අපි එහෙදී ලබා දුන්නා දැන් අපි ආරම්භ කරලා තියෙනවා මෙම ස්පුට්නික් වී එන්නතේ දෙවන මාත්‍රාව ලබා දෙන්න. මෙහිදී අපි ඊයේ දවසේ තමයි පළමුවෙන්ම ආරම්භ කරේ. ඊයේ දවසේ අපි එන්නත් මාත්‍රා 2115ක් ලබා දුන්නා ස්ථාන තුනකදී. මාදින්නවගඩ ශ්‍රී සුරම්මාරාම විහාරස්ථානයේදී, ඒ වගේම සෞඛ්‍ය වැදිනදාරි කාර්යාලයේදී සහ අංගොඩ ශ්‍රී රාහුල විද්‍යාලයේදී පළමු එන්නත් මාත්‍රාව ලබාගත් අයට එම ස්ථානයේදී දෙවන එන්නත් මාත්‍රාව ලබා දෙනවා. ඒ අනුව තමයි අපි ඊයේ මාදින්නකොඩ ශ්‍රී සුරම්මාරාම විහාරස්ථානයේ ලබාගත් අයට ඒ ස්ථානයනොත් සෞඛ්‍ය දිනදාරි කාර්යාලයේදී ලබාගත් අයට ඒ ස්ථානයනොත් අංගොඩ ශ්‍රී රාහුල විද්‍යාලයේ ලබාගත් අයට එම ස්ථානයනොත් එන්නත් මාත්‍රා ලබා දීමට කටයුතු කරා. අද දවසේ අපි ගොතටුව මහාවිද්‍යාල භූමියේදී එන්නත් මාත්‍රා අපි ස්පුට්නික් V එන්නත් මාත්‍රා 1500ක් දෙනාහට ලබා දෙන්න සැලසුම් කරලා තියෙනවා. ඒ වගේම සයිනෝෆාම් එන්නත් 750ක් ලබා දෙන්න අපි සැලසුම් කරලා තියෙනවා. මම ප්‍රදේශයේ ජනතාවගෙන් ඉතා කරුණාවෙන් ඉල්ලන්න කැමති ඔබ පළමුණ එන්නත් මාත්‍රාව ලබාගෙන තියෙනවා නම් ස්පුට්නික් V හෝ සයිනෝෆාම් අපි දෙවන මාත්‍රාව ඔබට ලබා දෙන්නේ එම ඔබ පළමු මාත්‍රාව ලබාගත් ස්ථානයේදී පමණයි. එබැවින් වෙන එන්නත් මධ්‍යස්ථාන වෙත ඇවිල්ලා නිකරුණේ රස්තද වෙන්න එපා. ඔබ වෙනුවෙන් අපි වෙන් කරන ලද එන්නත් මාත්‍රාවක් තියෙනවා එම පළමු එන්නත ලබා දුන් ස්ථානයේ. ඒ වගේම තමයි උදේ පාන්දර ඉඳලා ඇවිල්ලා පෝලිං වල රස්තද වෙන්න ඕනේ නැහැ. අපි ඉතා කාර්යශීලී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරලා තියෙනවා. මෙම වැඩපිළිවෙල අනුව ඔබට ඉතා ඉක්මනින් මෙම එන්නත් මාත්‍රාව ලබා ගැනීමට ලියාපදිංචි වීමටත් ඒ වගේම එන්නත් මාත්‍රාව ලබා ගැනීමටත් කටයුතු සලස්සලා තියෙනවා. ඒ හින්දා අනවශ්‍ය විදිහට
රස්සද වෙන්න ඕනේ නැහැ සාමාන්‍ය ආකාරයට උදේ 8ට විතර ඇවිල්ලා තමුන්ගේ එන්නත් මාත්‍රාව ලබා ගන්න කටයුතු කරන්න මම නලින් ෆොන්සේකා පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ගොතටුව පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ගොතටුව මම නලින් ෆොන්සේකා පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ගොතටුව